යථාවබෝධය සඳහා දින 7ක්. වෙහෙස ධර්මින් භාවනා පුහුණුවේ යෙදෙන අය සත් දිනකින් නොයසේ නම් සත් මාසයකින් එසේත් නොවේ නම් සත් අවුරුද්දකින් නිසක වශයෙන්ම යථාබෝධය ලබන බව පවසමින් බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලා උනන්දු කළ ආකාරය අජාන් චාහිමි විසින් විස්තර කර දෙන ලදී. මේ අසා සිටි එක් ඇමරිකන් ජාතික භික්ෂුවක් එකී සත්‍ය තවමත් එලෙසම පවතින්නේ දැයි ප්‍රශ්න කළේය. ඒ තරුණ භික්ෂුව නොකඩවා දින 7ක් සතිමත් බවින් හෙවත් එළඹ සිහියෙන් යුතුව විසුව හොත් යථාබෝධය ලබා ගන්නා බවට අචාන් චාහිමි පොරොන්දුවක් දුන්හ. එයින් කලබලයට පත් වූ තරුණ භික්ෂුව තම සත් දවස ආරම්භ කළේ මිනිත්තු 10කට පසු සිහි මුලාව තුල අතරමං වීම සඳහාම පමණි. සිහි එළවා ගනිමින් සත් දිනය නැවත ආරම්භ කළේ තවත් වතාවක් සිහි බුද්ධියෙන් තොර සිතිවිලි අතර, එනම් සමහර විටක තමාගේ යථාබෝධයෙන් පසු තමා කරන දේ තමා කරන්නට යන දේ සම්බන්ධ සිතිවිලි තුල අතරමං වීමෙන් පමණකි. ඔහු නැවත තම සද්දින ආරම්භ කර එළඹ සිහියෙන් පවත්වා ගැනීම නැවත නැවතද නැති කරගත්තේය. සතියකින් පසු යථාබෝධය නොලැබූ නමුත් සිතේ සුපුරුදු විචිත්‍ර කල්පනාවන් හා එහි සැරිසැරීමේ ස්වභාවය ගැන පුළුල් අවබෝධයක් ලැබීමට ඔහුට හැකි විය. සැබෑ ප්‍රබෝධයට පත්වන මාර්ගයේ පුහුණුව පටන් ගැනීම සඳහා මෙය ඉහළම දැනුමක් ලැබෙන ක්‍රමයකි. ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබා ගැනීමට බලාපොරොත්තු නොවිය යුතුය. තම බඩු විකුණා ගැනීමේ උවමනාව නිසා සබන් ඕනෑ කාටද, හුඩ ඕනෑ කාටද, විකුණන්ට පැන්සල් තියෙනවා යනාදී වශයෙන් කෑගසමින් ඇවිද වෙළඳාම් කරන මාකට් වෙළඳපොලේ ගැහැණියකට මෙන් ශ්‍රද්ධාව හා වීර්‍ය ඇතියකුට නොපසුබට උත්සාහය හා දැඩි අධිෂ්ඨානයක් ඇතිවෙයි.